මට කියන්නකෝ පියුමනංගේ ඔයාගේ ජීවිතේ අමතක වුණ සිද්ධියක් එහෙම නැත්නම් භයානක සිද්ධියක් ජීවිතේ කවමදාවත් අනේ මට ඒක නම් අමතක කරන්න බෑ කියලා ඔයාගේ හදවතේ උඩින්ම තියෙන මොන වගේ කතාවක්ද කතා ගොඩාක් තියෙනවා ඉතින් අර ළඟදී වෙච්ච දේවල් වලින් අමතක නොවෙන්නේ අපේ නිරෝධායනයේක එක කවදාකවත් අමතක වෙන්නේ නැහැ සර්ප්‍රයිස් එකක් වගේ එක ඒක යාළුවගේ බර්ත් ඩේකට ගියා අපිව දවස් 5ලක ට්‍රිප් එකක් යවුවා ඉතින් කවදාකවත් ඒක අමතක වෙන්නේ නැහැ මොකද පොඩි එකේ කියලා නැතුව එච්චර දවසක් හිටිය මගේ ජීවිතේ පළමු අවස්ථාවේක ඉතින් හරිම නිදහසේ ඉතින් හොඳ ට්‍රිප් එකක් වනේ ඒක කවදාකවත් අමතක වෙන්නේ නැහැ මට ඒක මම දැක්ක මුලින්ම ඔයාලට කේන්ති කියලා තිබුණා පස්සේ හැබැයි ඔයා එතන ගියාට පස්සේ නිරෝධානය වෙලා එතන ඇවිල්ලා හිටපු කට්ටිය එතන ඔයාලට සලකපු කට්ටිය ගැන ඊට පස්සේ අපේ මේ රණවිරුවන්ට විශේෂ ස්තුතියක් පව කරන්න සමත් වුණා කේන්තියන්ට හේතුව කියන්නේ ඉතින් අපිට ගෙදරට එන්න කියලා කටුත්තරයක් ගන්න කියලා එන්න කියලා අපිව බස් එකේ දාගෙන අරගෙන යනවා ඉතින් කේන්තියන්නේ නැද්ද එතකොට කේන්ති යනවා ඉතින් ඒක ඊට පස්සේ අපිට ගියාට පස්සේ අපේ හමුදාවේ අය අපිට සලකපු විදිය සහ ඒගොල්ලෝ අපිට ට්‍රීට් කරපු විදිය ඉතින් අපිට හිතුණා මේ මට හිතුණා අයියෝ මම කෑ ගහගෙන බොරුවට ආව අපරාධේ අපි මේගොල්ලෝ මාර ට්‍රිප් එකක් නෑ නේවල තියෙන්නේ කියලා සීතල පැත්තක රට ගියා වගේ දැනීමක් ආවා